ධ්‍යාන සමාධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමටම වෙනම කමඨාන් වලට අදාළ ධර්මගාන්තයක් සකස් කරලා තියෙනවා. ඒ ධර්මගාන්තය අනුසාරයෙන් ධ්‍යාන සමාධිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. වර්තමාන භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අරහත්වේ දක්වා ආනාපානසති භාවනාව පියවරෙන් පියවරට, එහෙමනම් මේ ආනාපානසති භාවනාව දිනු කර ගන්න ආකාරය පියවරෙන් පියවරට අරහත්වේ දක්වාම පැහැදිලි කරන වැඩපිළිවෙලට තමයි ලංකා වාසී ලෝකවාසීලම ඥාතිවරුන් දැන් මේ සම්බන්ධ වෙලා සිටින්නේ. භාවනා කර්මස්ථාන ලබා දීම තුළ ආනාපානසති භාවනාවේ හතරවන අදියර, එහෙමනම් කර්මස්ථාන ලබා දී ආනාපානසති භාවනාව අදියර 16කට බගින් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබ්බත්, ඊළඟ කර්මස්ථාන ලබා දීම තුළ අදියර 4 වශයෙන් තමයි මේ විදියට ධ්‍යාන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහන් කරලා තියෙන්නේ. ආනාපානසති භාවනාව තුළින් රූපාවචර ධ්‍යාන මේ සම්බන්ධව තවත් පැහැදිලි කිරීම හොඳින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. samathavipassana.ak කියන වෙබ් අඩවියට පැමිණලා මේ සම්බන්ධව තවත් ධර්මගාන්තරදා ධර්ම දේශනාවන් සමග සමස්ත වූ ආනාපානසති භාවනාවට අදාළ පැහැදිලි කිරීම, අනිකුත් භාවනාවට අදාළ සමස්ත පැහැදිලි කිරීම ධර්ම දේශනාවන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා වෙබ් අඩවියට පැමිණලා වඩාත් විධිමත් ආකාරයෙන්. භාවනා කර්මස්ථාන ලබා දීම තුළ ආනාපානසති භාවනාවේ හතරවන අදියර, කර්මස්ථාන ලබා දීම තුළ ආනාපානසති භාවනාවේ තුන්වන අදියර තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල නිසා, ඒ කියන්නේ තුන්වන අදියර වශයෙන් සඳහන් කරකලුවේ කුමක්ද? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ආනාපානසති භාවනාවට අදාළව අදියර 16 කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තනුපස්සනාව, ධම්මනුපස්සනාව වශයෙන් කොටස් වලට බෙදලා තියෙන ඒ වැඩපිළිවෙල පැහැදිලි කරනකොට මේ කාරණාවන් ආයත් කලින් පැහැදිලි කරනු ලැබුවා. ආයත් නැවත වතාවක් කෙටියෙන් ධ්‍යාන සමාධිය දක්වා පැමිණ ආකාරය පැහැදිලි කර දීමටයි බලාපොරොත්තු වන්නේ. නාසයේ ඇසුරු කරගෙන පවතින සම්පූර්ණ ආස්වාස වායුවේ මුලමැද අග යන තුන් තැන්හිම පැවැත්ම මනවින් දැනගනිමින් ආස්වාස කරන්නේ යයි හික්මෙයි. නාසයේ ඇසුරු කරගෙන පවතින සම්පූර්ණ ප්‍රාස්වාස වායුවේ මුලමැද අග යන තුන් තැන්හිම පැවැත්ම මනවින් දැනගනිමින් ප්‍රාස්වාස කරන්නේ යයි හික්මෙයි. එනම් මෙන්න මේ ආකාරයට ආනාපානසති භාවනාවේ තුන්වෙනි අදියරට පැමිණලා කටයුතු කරන යෝගාවචරයෙක් වෙනවා. තුන්වෙනි අදියරට එක පාටම පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. මුලින්ම සිද්ධ කරන්නේ කුමක්ද? නාස්පුඩු වගට හෝ තොල් අගට අවධානය යොමු කරනවා. එහෙමත් අවධානය යොමු කරන්නට බැයි නම් නාසයේ කොහෙන් හරි දැනගන්නවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා. එහෙම මුල් අදියර තුල ඉන්නකොට සිත යංකසි ආකාරයකින් තැන්වීමක් වෙනවා නම් ඊට පස්සේ යෝගාවචරයට පුළුවන් ආනාපානසති භාවනා දෙවෙනි අදියරට මාරු වෙන්න. දෙවෙනි අදියර විදියට කරන්නේ කුමක්ද? ආස්වාස වායුවේ, එතකොට සම්පූර්ණ ආස්වාස වායුවටම හිත යොමු කරලා ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට අන්න ඒ වායුවේ වේගයේ පවතින සියුම් වෙනස්කම් දැනගන්නවා. එක් එක් වායුවෙන් වායුවට වේගයේ පවතින වෙනස්කම් දැනගන්නවා. එක් වායුවක් හිමීන්ට යනවා වෙන්නට පුළුවන්, එක් තවත් වායුවක් හිමීන්ට පහළට යනවා වෙන්නට පුළුවන්. ඒක දැනගැනීමෙන් ඉන්නවා. එච්චරයි කරන්නට තියෙන්නේ. සිතා මතා වායු වේගය වෙනස් කරන් කරන්නට යන්නේ නැහැ. ඒ වගේම ආයත් වෙලාවකදී ඉක්මන්ට ඉහළට වායුව යනවා, ඉක්මන්ට වායුව පහළට යනවා. අන්න එහෙම දැනුනාම ඒ ගිරේ සිහ පවත්ව ගන්නවා. අන්න ඒ දෙවෙනි අදින තුල ඉන්න කොටත් යම්කිසි ආකාරයකින් මනසේ යම්කිසි ආකාරයක සංසිඳීමක් දැනෙනවා නම්, කයට සුවයක් දැනෙනවා නම්, කයට යම්කිසි ආකාරයකින් සුවයක් මනසට ප්‍රීතියක් දැනෙනකොට අන්න කුසලයේ බලයේ වර්ධනය වෙලා කියලා දැනගත්ත යෝගාවචරයාට පුළුවන් මෙන්න මේ කියපු ආනාපානසති භාවනා තුන්වෙනි අදිරට පැමිණෙන්නට. තුන්වෙනි අදිරට පැමිණුවාට පස්සේ ක
කරනට තියෙන දේ කුමක්ද වායුවේ වේගයට අවධානය යොමු නොකර ආශ්වාස වායුවේ සහ ප්‍රාශ්වාස වායුවේ එක් එක් ස්ථානයන්ට අවධානය යොමු කරනවා අන්න එහෙම අවධානය යොමු කරමින් ඉඳයි තියෙන්නේ එතකොට මුල මැද අග කියන අවස්ථා හොයනට යන්නට ඕනේ එතකොට ඉබේම මුල මැද අග අවස්ථාව තේරුම් ගන්නට පුළුවන් වෙනවා ආශ්වාස වායුවේ එක් එක් අවස්ථාන සිහිපත් ගන්නකොට ප්‍රාශ්වාස වායුවේ එක් එක් අවස්ථාන සිහිපත් ගන්නකොට එතකොට මුල මැද අග වශයෙන් ආශ්වාස කරනකොට නාස්පුඩු අග තුල්ලග අවධානය යොමු කරනකොට මුල වශයෙන් අවබෝධ වෙනවා නාසයේ මැද හරිය මැද අග වශයෙන් නාසයේ එතකොට අග හරිය අග වශයෙන් අවබෝධ වෙනවා නමුත් එතකොට නාසයේ කියන හැඟීමක් නැහැතු විනදෙදී වායුව පමණයි දැනෙන්නේ ඉතින් ඒ නිසා ඒ වායුව එක් එක් අවස්ථාන සිහි පවත්වා ගන්නකොට ඒ මුල මැද අග අවස්ථාව ඉබේම අවබෝධ වීම සිද්ධ වෙනවා එතකොට ප්‍රාශ්වාස කරනකොට මුල අවස්ථාව කියලා කියන එතකොට නාසයේ පටන් ගන්න හරිය මුල එතකොට මැද හරිය ඒ වගේ අග අවස්ථාව කියලා කියන තොල් අග හෝ ඒ වගේම නාස්පුඩු වග වෙන්නට පුළුවන් නමුත් ඒ අවස්ථාවේ මේ අවස්ථාවට එනකොට කොහොම වුණත් නාසය කියන හැඟීම දැනෙන්නේ නැහැ දැනෙන්නේ වායුව පමණයි මේසාව වායුවේ එක් එක් අවස්ථාන සිහි පවත්වා ගන්නකොට මේ කිය මුල මැද අග අවස්ථාව ඉබේටම අවබෝධ වෙනවා යෝගාවචරයාට මෙන්න මේ විදිහට භාවනා කටයුතු කරමින් ඉන්න යෝගාවචරයාට ආස්වාස වායුව ටික ටික සිවුම් බවට පත් වෙලා නොතේරන මට්ටමකට පත් වීමක් දැනෙනවා ඒ වගේම ප්‍රාශ්වාස වායුවත් ටික ටික සිවුම් බවට පත් වෙලා ඒක නොතේරන මට්ටමකට නොහැටෙන මට්ටමකට පත් වෙනවා ඒක තමයි මේ අදහස් කරලා තියෙන ඊගාව අධිර වශයෙන් එතකොට ආස්වාස වායුව සංසිඳුවාලමින් ආස්වාස කරන්නේයි හික්මෙයි ප්‍රාශ්වාස වායුව සංසිඳුවාලමින් ප්‍රාශ්වාස කරන්නේයි හික්මෙයි මෙන්න මේ විදියට කරනකොට මොකද වෙන්නේ අර විදිහට වායුව සියුම් බවට පත් වෙලා සියුම් බවට පත් වීම තමයි මේ අදහස් කරන ලබන්නේ එතකොට සංසිඳුවාලමින් ආස්වාස කරනවා කියන කදහස් කරන්නේ එතකොට මේ විදියට සංසිඳුවාලමින් ඉන්නකොට මොකද වෙන්නේ වායුව ටික ටික සිවුම් බවට පත් වෙලා නොතේරන මට්ටමට පත් වෙනවා අන්න එතකොට මොකද වෙන්නේ මෙන්න මේ අවස්ථාවන්ට කටයුතු කරනකොට ප්‍රීතිය දැනෙනවා ඒ වගේම සුඛය දැනෙනවා එතකොට සිතේ පිනාන ස්වභාවයක් දැනෙනකොට ඒ පිනාන ස්වභාවය දැනගැනීමෙන් ආස්වාස වායුව එක් එක් අවස්ථාන සිහි පවත්ව ගන්න තියෙන්නේ ප්‍රාශ්වාස වායුව එක් එක් අවස්ථාන සිහි පවත්ව ගන්න තියෙන්නේ අමුතෙන් කරන්නට දෙයක් නැහැ ඒ අවස්ථාවේදී ප්‍රීතිය දැනෙනවා සුඛය දැනෙනවා ඒ සිහිය පවත්වා ගැනීමෙන් ආස්වාස වායුවේ සහ ප්‍රාශ්වාස වායුවේ එක් එක් අවස්ථාවන් සිහිය පවත්වා ගැනීමටයි තියෙන්නේ ඒ වගේම මේ අදිර තුළ ඉන්නකොට කයට සුවේ දැනෙනවා කායික සුවේ දැනුණාට පස්සේ දැනෙනකොට කායික සුවේ දැන ගැනීමෙන් ආස්වාස වායුවේ එක් එක් අවස්ථාන සිහිය පවත්වා ගන්න තියෙන්නේ ප්‍රාශ්වාස වායුවේ එක් එක් අවස්ථාන සිහිය පවත්වා ගන්නයි තියෙන්නේ අන්න මේ විදිහට ඉන්නකොට මොකද වෙන්නේ ආස්වාස වායුව ටික ටික සිවුම් බවට පත් වෙලා නොතෙර මට්ටමට පත් වෙනවා එහෙනම් නොතෙර මට්ටමට පත් වුණාට පස්සේ කුමක්ද මේ කරන්නට තියෙන්නේ චිත්ත සංකාර පටිසංවේදී අසස්වාමීති සික්කති සිතේ පවතින සංඥාව සහ වේදනාව දැනගැනීමෙන් ආස්වාස කරන්නේයි හික්මෙවි එහෙනම් ඒ අවස්ථාවේදී කරන්න තියෙන්නේ කුමක්ද සංඥාව සහ වේදනා දැනගැනීමෙන් ඉඳයි තියෙන්නේ ඒ වගේම චිත්ත සංකාර පටිසංවේදී පස්සස්වාමී සික්කති සිතේ පවතින සංඥාව සහ වේදනාව දැනගැනීමෙන් ප්‍රාස්වාස කරන්නේයි හික්මෙයි පුරුදු පුනවේ එන ආස්වාස වායුව සහ ප්‍රාස්වාස වායුව නොතේර මට්ටමට පත් වෙනකොටත් ඒ මොහොතේ දැනෙන ඒ මොහොතේ තියෙන සංඥාව සහ වේදනාව දැනගැනීමෙන් ඉන්නවා එතකොට ඒ ආත්මයේ අවස්ථාවට අයිති වෙනවා නමුත් විශේෂ වශයෙන්ම අපි මතක් කළ යුතු දේ වන්නේ එතකොට ආස්වාස වායුව සහ ප්‍රාස්වාස වායුව ටික ටික සියුම් බවට පත් වෙලා නොතේර මට්ටමට පත් වුණාට පස්සේ බලයෙන් අනේ මේ නැති වුණ ආස්වාස වායුව කොහෙද ප්‍රාශ්වාස වායුව කොහෙද කියලා හොයන්න යන්නේ නැහැ යෝගාවචරයා ඒ විනුවට කුමන්ද කළ යුතු වන්නේ ඒ විදියට සොයන්න යන්නේ නැතුව ඒ විදියට සොයන්න කිසිසේත්ම යන්නේ නැතුව කුමන්ද කළ යුතු වන්නේ ආශ්වාස වායුවේ සහ ප්‍රාශ්වාස වායුවේ එක් එක් අවස්ථාවන්ට සිහිය පවත්වා ගනිමින් ඉන්නකොට අර වායුව ටික ටික සියුම් බවට පත් වෙලා
නොතේරන මට්ටමකට නොවැටෙන මට්ටමටපත් වෙනවා. අන්න එවිට බලයෙන් නැතිවලා ගිය වායුව කොහෙද තියෙන්නේ කියලා හොයන්නට යන්නේ නැහැ. විනයං කුසල මනසිකාරයකට යොමු වෙන්නේ නැහැ. විදර්ශනා භාවනාවට යොමු වෙන්නේ නැහැ. ඒ මොහොතේ සිතේ පවතින වේදනාවන්ට හිත යොමු කරනවා. ඉත හඳුනා ගන්නවා. දැන් මේ මොහොතේ හිතේ පවතින මොන ස්වභාවයක්ද කියලා. ඊට පස්සේ වේදනාව ප්‍රකටව දැනෙනවා. සතර වේදනාව එවිට ඊට පොඩි වෙලාවක් ඉතාම පුංචි වෙලාවක් තප්පරය දෙකක් වගේ සිහිය පවත්වාගෙන ඉඳලා නැවත ආස්වාස වායුවේ සහ ප්‍රාස්වාස වායුවේ එක්ක අවස්ථාවන් සිහිය පවත්වා ගන්නවා. එහෙමනම් ආස්වාස වායුව සහ ප්‍රාස්වාස වායුව නොතේරන මට්ටමට නොවැටෙන මට්ටමට පත් වුණාට පස්සේ ඊට පස්සේ නැතිවලා ගිය වායුව හොයන්න යන්නේ නැතුව දැන් මනසට දැනෙන සතර වේදනාවට සිහිය පවත්වා ගැනීම තප්පර දෙකක් වගේ කාලයක් අන්න ඒ අවස්ථාව තමයි මේ අදහස් කරලා තියෙන්නේ චිත්ත සංකාරපට සංවැසි ස්වාමී සික්කති කියලා. ඒ වගේම තමයි චිත්ත සංකාරපට සංවේදී පස් ස්වාමී සික්කති කියලා. ඇත්තටම නතර මට්ටමට ආවට පස්සේ ආස්වාස ප්‍රාස්වාස වායු සිද්ධ වෙනවා. නමුත් ඒ දෙයට අවධානය යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ ආස්වාස ප්‍රාස්වාස වායු කොහොමවත් සිද්ධ වෙන නිසා තමයි ඉතින් කොහොමවත් මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව මේ දේශන පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් ආස්වාස වායු ප්‍රාස්වාස වායු නතර මට්ටමටපත් වුණාට පස්සේ කරන්න ඕන ක්‍රියාදාමය තමයි විශේෂ වශයෙන් මේ අධ්‍යයන තුලින් පැහැදිලි කරන්න. අන්න ඒ විදිහට සිහ පවත්වා ගන්නකොට මොකද වෙන්නේ? අන්න කාය සංස්කාර පෙර තිබුණට වඩා සංසිඳිලා පෙර තිබුණට වඩා සියුම් බවට පත්වෙච්ච වායුවක් යෝගාවචරයට දැනෙනවා. අන්න එවිට ඒ යෝගාවචරය විසින් කළ යුතු වන්නේ පෙරට වඩා ඉතා සියුම්ව දැනෙන ආස්වාස ප්‍රාස්වාස වායු සංසිඳිලා දැනෙන වායුවට සිහ පවත්වා ගැනීම ඉන්නකොට වායු එක එක අවස්ථාන සිහිය පවත්වා ගැනීම ඉන්නකොට අන්න අර වායුවත් නැවත සියුම් බවට පත් වෙලා නොතිර මට්ටමට පත් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? පෙර තිබුණට වඩා හොඳින් සතර වේදනාව වර්ධනය වෙලා දැනෙන්නට ගන්නවා. එතකොට සතර වේදනාව විස්තර මට්ටමකට පත් වෙලා නැහැ. මනසට දැනෙන ප්‍රීතිය, මනසේ පිනන ස්වභාවය, ඒ වැඩි වෙන ස්වභාවයෙන් තමයි පවතින්නේ. නමුත් මෙන්න මේ ප්‍රීතිය වැඩි වෙලා නැවත වැඩි නොවන ස්ථාවර මට්ටමකට පත් උන ප්‍රීතියක් දක්වා වර්ධනය වෙන්නට ආරිය යුතු වෙනවා. එහෙමනම් ඒ විදිහට කටයුතු කිරීම තමයි මේ අදහස් කරලා තියෙන්නේ. කුමක්ද? පස්සම් භයංචිත සංඛාරං අසිස්වාමි සික්කති. පස්සම් භයංචිත සංඛාරං පස්සාමි සික්කති. නැචිත සංකාර කියලා කියන සංඥාව සහ වේදනාව. එනම් මේ සංඥාව සහ වේදනාව සංසිඳු වනවා කියලා කියන්නේ කුමක්ද? එහෙමනම් ඒ හටගන්නා වූ මනසේ පිනන ස්වභාවය ක්‍රමෙන් වෙඩදීනු බවට පත් වෙලා නැවත වෙඩදීනු වීමකට පත් වෙන්නේ නැතුව ස්ථාවර මට්ටමකට පත් වීමක් දක්වා සංසිඳු වීමට ඉඩහැරීමයි. එතකොට මොකද වෙන්නේ? මේ විදියට ආස්වාස ප්‍රාස්වාස වායුවේ කවස්සන සිහ පවත්වාගෙන මෙමින් ඉන්නකොට අන්න මේ වායුව ආයත් නැවත වතාවක් ක්‍රමයෙන් සියුම් බවට පත් වෙලා නොතේරන මට්ටමකට පත් වෙනවා. ඊට පස්සේ ආයත් නැවත වතාවක් අර නැති වෙලා ගිය වායුව හැඬයන් නැතුව මොකද කරන්නට ඕන දේවන්නේ? ඒ මොහොතේ සිතට දැනෙන වේදනාවට සිහිය පවත්වාගෙන ඉන්නවා. එහෙම සිහිය පවත්වාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? පුංචි වෙලාව සිහිය පවත්වාගෙන ඉඳලා නැවත ආස්වාස ප්‍රාස්වාස වායුව සිහිය පවත්වා ගන්නකොට පෙර තිබුණට වඩා ආස්වාස ප්‍රාස්වාස වායුව සංසිඳිලා යෝගාවචරයට ඉතා සියුම් ආස්වාස ප්‍රාස්වාස වායුවක් දැනෙනවා. ඊට පස්සේ ඒ දෙයට සිහිය පවත්වා ඉන්නකොට ආයතන තිර මට්ටමටපත් වෙනවා. ඊට පස්සේ පෙර කර කී පරිදි ඒ විදියට නැවත නැවත ආස්වාස ප්‍රාස්වාස වායුව සියුම් බවට පත් වෙලා නොතෙර මට්ටමට පත් වෙන වාරයක් වාරයක් පාසා මෙන්න මේ ක්‍රියාදාමයේ දිගින් දිගටම කරගෙන හිටපුවාම ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ක්‍රියාදාමයේ තමයි
චිත්තන පස්සනා පැත්තෙන් පැහැදිලි කර දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට භාවනා කරද්දී භාවනා කටයුතු කරමින් ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස වායුව නැවත ක්‍රමයෙන් සියුම් බවට පත්වීමක් වෙන්නේ නැතුව ඉතා සියුම් වූ ආස්වාස වායුවක් සහ ප්‍රාස්වාස වායුව යෝගාවචරයාට මනසින් දකිමින් ඉන්නට හැකියාව ලැබෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර ප්‍රීතිය සහ සුඛය නැවත වැඩිවීමකට පත්වීමක් වෙන්නේ නැහැ, අඩුවීමකට පත්වෙන්නේත් නැහැ. ස්ථාවර මට්ටමින් එක හා සමානව පවතිනවා. අන්න ඒ අවස්ථාවට පත්වීම තමයි මේ ධ්‍යාන මට්ටමෙන් සිත පත්වීම කියලා කියන්නේ. චිත්තපට සංවේදී අසිස්සාමේ සික්කති ධ්‍යාන චිත්තය දෙන ගණෙමින් ආස්වාස කරන්නේ යයි හික්මේ පුරුදු පුහුණු වෙයි. චිත්තපට සංවේදී පස්ස සිස්සාමේ සික්කති ධ්‍යාන චිත්තේ දෙන ගණෙමින් ප්‍රාස්වාස කරන්නේ යයි හික්මේ පුරුදු පුහුණු වෙයි. එහෙමනම් අපි දැන් මේ කතරගමට බලාපොරොත්තු වන්නේ මේ ධ්‍යාන චිත්තය මෙතනට ආවට පස්සේ දෙනගතට පස්සේ කරන්නට ඕන ක්‍රියාදාමය පිළිබඳවයි. එවිට කළ යුතු වන්නේ රූපාවචර ප්‍රතිම ධ්‍යානය සිත තුළ පවතින්නා වූ ධ්‍යානාංග පිළිබඳව හොඳින් හඳුනාගත යුතු වෙනවා. එහෙමනම් ඒ ධ්‍යාන අංගයන් පිළිබඳව වැටහීමක් ලබා දීමටයි බලාපොරොත්තු වන්නේ. ධ්‍යානංග තමයි විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. එහෙමනම් මේ ධ්‍යාන අංග ආනාපානසති භාවනාවේ එක එක අවස්ථාන් සිය පවත්වා ගනිමින් අඳුනගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගනිමු. විතක්කය කියන්නේ කුමක්ද? එතෙක් නොපැමිණි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතර දැනෙන අරමුණු වලින් එක් අරමුණකට සිත පමුණුවාලීම විතක්කේ නම් වෙයි. එහෙනම් එතෙක් නොපැමිණි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතර දැනෙන අරමුණු වලින් එක් අරමුණකට සිත පමුණුවාලීමයි විතක්කේ වශයෙන් හඳුන්වන්නේ. නමුත් ආනාපානසති භාවනාවේදී වෙනම විතක්කය කියන්නේ කුමක්ද කියලා ඔබ තේරුම් ගත්තේ නැත්නම් ආස්වාස ප්‍රාස්වාස වායුට සිහි පවත්වා ගැනීමෙන් ඔබට විතක්කය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගැනීමට අමාරුයි. එනිසා මේ විතක්කය කියන්නේ ආනාපානසති භාවනාවට ආදේශ කරලා තේරුම් ගන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ආනාපානසති භාවනාවේදී එතෙක් කයට සම්බන්ධ නොවූ ආයුව නැමැති අරමුණ වශයෙන් ආස්වාස කරන විටදී පවතින විතක්කය ආස්වාස කරන විටදී වායුවේ එක් අවස්ථාවකට සිත පමුණවාලීම ආස්වාස කරන විටදී පවතින විතක්කේ නම් වේ. එහෙමනම් මොකද කම ලබන්නේ මේ අදිරෙදි? ආස්වාස වායුවේ එක් අවසන් සිහි පවත්ව ගන්නවා, ප්‍රාස්වාස වායුවේ එක් එක් අවසන් සිහි පවත්ව ගන්නවා. එහෙනම් ආස්වාස කරන අවස්ථාවේදී වායුවේ එක් අවස්ථාවකට සිත පමුණවාලීම ආස්වාස කරන විටදී පවතින විතක්කේ වේ. එන එක් අවස්ථාවකට එනම් ඉතාස්වාප ස්ථානයකට වාස්වාස වායුවේ ස්ථානයකට සිහිය පවත්වා ගැනීම තමයි කුමක්ද විතක්කේ කියලා කියන. ඇතර මෙතෙක් නොපමණි අරමුණක් වශයෙන් තමයි ඒ අරමුණ පවතින යෝගාවචරයාට. එහෙනම් එතෙක් නොපමණි අරමුණක් වශයෙන් ආස්වාස කරන විටදී වායුවේ එක් අවස්ථාවකට සිත පමුණවාලීම ආස්වාස කරන විටදී පවතින විතක්කේ ලෙස තේරුම් ගත යුතු වෙනවා. එනම් ප්‍රාස්වාස කරන විටදී පවතින විතක්කය කියලා කියන්නේ කුමක්ද? එතෙක් නොපෙමිණි අරමුණක් වශයෙන් ප්‍රාස්වාස කරන විටදී වායුවේ එක් අවස්ථාවකට සිත පමුණවාලීම ප්‍රාස්වාස කරන විටදී පවතින විතක්කය වේ. එනම් මේ ආකාරයට විතක්කේ විචාරයේ තේරුම් ගැනීම සිද්ධ කළ යුතු වෙනවා. ආස්වාස කරන විටදීද ප්‍රාස්වාස කරන විටදීද විතක්කේ තේරුම් ගත යුත්තේ නාසය ඇසුරු කරගෙන පවතිනා වායුවේ එක් එක් අවස්ථාන සිත පිහිටමන විටදී පමණි. පෙනහැල්ලට හෝ උදරයට සිත යොමු කරමින් වායුවේ එක් එක් අවස්ථාවන්ට සිත යොමු කිරීමට කටයුතු කිරීමෙන් වැළකී සිටීම අනිවාර්ය වේ. එහෙමනම් ආස්වාස කරන විටදී සහ ප්‍රාස්වාස කරන විටදී ඇත්තටම පෙනහැල්ලට සහ උදරයට හිත යොමු කරලා වායු දෙන ගැනීම කිසිසේත්ම නොකළ යුතු වෙනවා. එය කිසිසේත්ම නිවර්ති භාවනා ක්‍රම වේදයක් වෙන්නේ නැහැ. නොමගට යොමු වෙන ඒ වගේම බොහෝසෙන් යෝගාවචරයාගේ මනස
වික්ෂිප්ත භාවයට පත්වන භාවනාවක්ම වේදයක් වෙනවා පෙනහැල්ලට සහ උදරයට සිත යොමු කරමින් භාවනා කරනවා නම් ඒ පිළිබඳව අපි වෙනම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා ආනාපාන සති භාවන ධර්මගාන්තය අනුසාරයෙන් අතරම ආස්වාස වායුව 90 සිහිය ඇතුළට පවත්වන්නට ගියොත් යෝගාවචරයට වෙන ඉරණම ත්‍රිපිටක ධර්මයට අනුකූලව පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ නිසා ධර්ම අනුශාසනාවට සවන් දීමෙන් ඒ හොඳින් තේරුම් ගත හැකි වෙනවා එහෙනම් විචාරය කියන්නේ කුමක්ද පැමිණියා වූ අරමුණෙහි හැසිරෙන ස්වභාවය විචාරය නම් වෙයි එන ආනාපාන සති භාවනට දාල කරගෙන විචාරය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගත යුතු වෙනවා ආස්වාස කරන විටදී පවතින විචාරය ආස්වාස කරන විටදී එතෙක් නොපැමිණි අරමුණක් වශයෙන් වායුවේ එක් අවස්ථාවකට සිත පමුණවා ලීම සමගම ආස්වාස වායුවේ එම එක් අවස්ථාව තුළම සිත කාවැදී හැසිරෙන ස්වභාවය ආස්වාස කරන විටදී පවතින විචාරය නම් වෙයි එන ආස්වාස කරන විටදී ආස්වාස වායුවේ එක් අවස්ථාවකට සිය පවත් ගන්නවා සමගම අන්න ඒ ආස්වාස වායුවේ එම එක් අවස්ථාව තුළම සිත කාවැදී හැසිරෙන ස්වභාවය පවතිනවා නම් එය ආස්වාස කරන විටදී පවතින යෝගාවචරය මනවින් තේරුම් ගත යුතු වෙනවා ප්‍රාස්වාස කරන විටදී පවතින ਵਿਚාරය ප්‍රාස්වාස කරන විටදී එතෙක් නොපෙමිනි අරමුණක් වශයෙන් වායුවේ එක් අවස්ථාවකට සිත පමුණවා ලීම සමගම ප්‍රාස්වාස වායුවේ එම එක් අවස්ථාව තුළම සිත කාවැදී හැසිරෙන ස්වභාවය ප්‍රාස්වාස කරන විටදී පවතින ਵਿਚාරය නම් වෙයි ප්‍රාස්වාස කරනකොට වායුවේ එක් අවස්ථාවකට සිහිය පවත්වා ගන්නවා එක් අවස්ථාවකට සිහිය පවත්වා ගන්නකොට එම එක් අවස්ථාව තුළම සිත කාවැදිලා හැසිරෙන ස්වභාවය ප්‍රාස්වාස කරන විටදී පවතින ਵਿਚාරයේ විදියට තේරුම් ගත යුතු වෙනවා මේ සම්බන්ධව වඩාත් හොඳ පැහැදිලි කිරීම ලබා ගන්න පුළුවන් මේ කමඨාන් දන්තයේ ඔබට හොඳින් ලබාගෙන කියවලා එතන මේ ධර්මානුශාසනාවට යටින් කමඨාන් දන්තයේ ලබා ගැනීමට කියලා සඳහන් වෙනවා අන්න එතනින් ලබා ගන්නට පුළුවන් ඔබට පුළුවන් එහි පිටපත් ලබාගෙන වඩාත් හොඳින් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එනම් ප්‍රීතිය කියන්නේ කුමන්ද සිතේ පවතින අකුසල ධර්මයන් යටපත් වීම නිසා සිතේ හට ගන්නා පිනාන ස්වභාවයේ ප්‍රීතිය නම් වෙයි. එන අකුසල ධර්මතා සිත යටපත් වීම නිසා සිතේ හට ගන්න පිනාන ස්වභාවය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එන සුඛය කියන්නේ කුමන්ද සිතේ පවතින අකුසල ධර්මතාවයන් යටපත් වීම නිසාම කයට දැනෙන සාන්ත සීතල මధుර සහල් ස්වභාවයේ සුඛය නම් වෙයි. ඊට සරල තීරුම් ගන්න පුළුවන් කයට දැනෙන සහල්ු ස්වභාවයේ කයට දැනෙන සුවේ නැත්තම් එනම් මේ කයට දැනෙන සුවේට කියන කුමන්ද සුඛය කියලා හඳුන්වනවා. එන ඒකාග්‍රතාවය කියන්නේ කුමන්ද සිතෙහි පවතිනව අරමුණෙහිම එකාකාරයක සිත පවතින ස්වභාවයේ ඒකාග්‍රතාවේ නම් වෙයි. එන ආස්වාස කරනකොට ආස්වාස වායුවේ එක් අවස්ථාවක සිහි පවත් ගන්නකොට එන එම අවස්ථාව තුළම සිත එකාකාරයක පවතින ස්වභාවයට කියනම කුමක්ද ඒකාගතාවේ කියලා. එනං ඒ ආස්වාස වායුවේ එක් අවස්ථාවක සිහි පවත් ගන්නවා නම් අන්න ඒ එක් අවස්ථාවක සිහි පවත් ගන්නා ඒ අරමුණෙහිම සිත පවතින ස්වභාවයට කියනවා කුමක්ද ඒකාගතාවේ. ප්‍රාස්වාස කරන විටදී ප්‍රාස්වාස වායුවේ එක් අවස්ථාවක සිහි පවත් ගන්නකොට එම එක් අවස්ථාව තුළම සිත පවතින ස්වභාවයට කියනවා කුමක්ද ඒකාග්‍රතාවය කියලා. එහෙනම් ඒ විදියට ආනාපාන සති භාවනාවට ආදේශ කරගෙන ඒකාග්‍රතාවය කියන්නේ කුමන්ද කියලා මනවින් තේරුම් ගත යුතු වෙනවා. ආනාපාන සති භාවනාව සිදු කරන විටදී රූපාවචර ප්‍රථම ධ්‍යාන තුලදී ආස්වාස කරන විටදී එතෙක් නොපෙමිණි අරමුණක් වශයෙන් වායුවේ එක් අවස්ථාවකට සිත පමුණුවාලීම සමග ආස්වාස වායුවේ එම එක් අවස්ථාව තුළම එක් ආකාරයකට සිත පවතින ස්වභාවයේ ආස්වාස කරන විටදී හටගන්නා ඒකාග්‍රතාවේ නම් වෙයි. ප්‍රාස්වාස කරන විටදී එතෙක් නොපෙමිනි අරමුණක් වශයෙන් වායුවේ එක් අවස්ථාවකට සිත පමුණුවාලීම සමගම ප්‍රාස්වාස වායුවේ එම එක් අවස්ථාව තුළම
එක් ආකාරයකට සිත පවතින ස්වභාවයේ ප්‍රාස්වාස කරන විටදී හටගන්නා ඒකාග්‍රතාවේ නම් වේ මේ පැහැදිලි කරනකොට කළුපාට අකුරෙන් තියෙන කොටස පමණක් හොඳින් පාඩම් කරගන්නවා නම් යෝගාවචරයාට ඒ තුලින් හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා කුමද්ද මේ ඒකාග්‍රතාවේ කියන්නේ කුමද්ද කියලා ඊට අමතරව මෙතනදිත් එහෙමයි සෑම තැනකදීම කළුපාට අකුරෙන් සඳහන් වෙන කාරණේ හොඳින් පාඩම් කරගත්තොත් ඊට අදාළව මේ ධානාංගයේ කුමද්ද කියලා හොඳින් තේරුම් ගන්නට පුළුවන් ආස්වාස වායුවේ එම එක් අවස්ථාව තුළම එක් ආකාරයකට සිත පවදන ස්වභාවයෙන් ඉදිරි තේරුම් ගත්තාම පාඩම් කරගත්තාම ඊට පස්සේ පුළුවන්කම තියෙනවා ඒකාගතාවේ කියන්නේ කුමද්ද කියලා භාවනා තුළින් ප්‍රායෝගිකව තේරුම් ගන්න. රූපාවචර ප්‍රථම ධානය තුළ පවතින ධානාංග පිළිබඳව තවත් විස්තර දැන ගැනීමට ආනාපානසති භාවනාව ධාන ධාතුමනසිකර භාවනාව විදර්ශනා භාවනාව දර්ශනා ඥානසා නිර්වාණ නමැති ග්‍රන්ථයේ 12 දේ කියවා දැනගන්න. ඒ දේ පිළිබඳවත් එතකොට කියවලා අවබෝධයක් ගන්නට පුළුවන්කම තියෙන වැඩිපුර විස්තර තවත් දැනගන්න ඕන නම්